මේ කම්පැනි එකේ ඇඩ්වර්ටයිසින් පැත්ත කරන්න. ඉතින් ඒ කියන්නේ ඕගොල්ලොන්ට තියෙන මේක අවශ්‍ය කරන කස්ටමර්ස්ලාට මේක දෙන්න. ඉතින් මේක හරිම ලේසි ගොඩක් අමාරු දෙයක් නෙමෙයි. මේක මුලින්ම නිකන් අහුනහම ගොඩක් අයට අමාරුයි කියලා හිතෙන්න පුළුවන්. නමුත් මේක ඇත්තටම අමාරු නැහැ. මේක මොකද මේනට ගොඩක් දෙනෙක් හොයන විදිහේ ටූල් එකක්. ඉතින් මේක අනිවාර්යෙන් අපිට මාකට් ප්ලේස් එකට අරන් ගිහිල්ලා හරි හමන් ටාගට් ට්‍රැෆික් එකක් තියෙන හොඳ තැනකට අරන් ගියොත් ඕගොල්ලොන්ට මේකෙන් හොඳ කස්ටමර් බේස් එකක් හදාගන්න පුළුවන්. ඉතින් මේකේ තියෙන වාසි ගැන කතා කරොත් එහෙම මේකෙදී ඔයා ගේන එක කස්ටමර් කෙනෙක්ගෙන් වාට ඒ කස්ටමර් දිගටම මේක යූස් කරනකම් ඒ ඕගොල්ලොන්ට හැම මාසෙකම මේකෙදී සල්ලි එනවා. ඒ කියන්නේ මේකේ මන්ත්ලි ප්ලෑන් එකක් තමයි තියෙන්නේ. ඒ කියන්නේ මේක යූස් කරන කෙනා හැම මාසෙම මේකට සල්ලි දීලා තමයි මේක යූස් කරන්නේ. ඉතින් මේ සයිට් එක හොඳයි නම් ඒ යූස් කරන කස්ටමර් අනිවාර්යෙන් දිගටම යූස් කරනවා. ඒ කස්ටමර් අවුරුදු දෙකක් මේ සයිට් එක එක දිගට යූස් කරොත් වාට ඒ අවුරුදු දෙක පුරාම හැම මාසෙකම ඒ කස්ටමර් පේ කරන හැම මාරකදීම ඕගොල්ලොන්ට මේකෙන් මුදල් ඕගොල්ලොන්ගේ PayPal එකට එනවා. ඉතින් මේකේ minimum payout එක $50. ඉතින් $50ක් හොයාගත්තට පස්සේ ඕගොල්ලොන්ට payout එක ගන්න පුළුවන්. ඉතින් PayPal වලට ඕගොල්ලොන්ට ගන්න පුළුවන්. ඉතින් අපි බලමු මේක කොහොමද වැඩ කරන්නේ, මොන වගේ commission rate එකක්ද ඕගොල්ලොන්ට එන්නේ කියන එක ගැන. ඕගොල්ලෝ මේකේ affiliate එකට ආවම ඕගොල්ලොන්ට බලා ගන්න පුළුවන් මේකේ register වෙලා promote කරලා get paid කියන එකෙන් තමයි. ඒ කියන්නේ මේ step 2 තමයි ඕගොල්ලොන්ට කරන්න තියෙන්නේ. ඉතින් මෙතෙන්ට ආවම ඕගොල්ලොන්ට බලා ගන්න පුළුවන් කමිෂන් එක 140ක් ඕගොල්ලොන්ට හම් වෙනවා ඕගොල්ලෝ ගේන හැම කස්ටමර් කෙනෙක්ටම. ඒ වගේම තමා ඕගොල්ලෝ ගේන කස්ටමර් අවුරුද්දට එකපාරක් pay කරොත්, ඒ කියන්නේ එකපාරේ ඕගොල්ලෝ අවුරුද්දේ plan එක buy කරොත් වාට එකපාරේම $1149ක් ඕගොල්ලොන්ට හම් වෙනවා. ඉතින් මේක අනිවාර්යෙන් legit site එකක්. ඕගොල්ලොන්ට අනිවාර්යෙන් මේකෙන් සල්ලි ඕගොල්ලොන්ට ගන්න පුළුවන්. හින්දා බය නැතුව ඕගොල්ලොන්ට වැඩ කරන්න පුළුවන්. ඉතින් මේකේ ඕන තරම් payment proof ඕගොල්ලොන්ට බලා ගන්න පුළුවන්. මේකේ pay out ගත්තා ඉන්න ඕන තරම්. ඉතින් මේක ලංකාවේ මම හිතන්නේ පළවෙනි පාරට ගොඩක් දෙනෙක් තාම මේක වැඩ කරන්න පටන් ගන්න
කරන්න නැහැ. නමුත් මේකේ හොඳ දෙයක් ඕගොල්ලොන්ට කරගන්න පුළුවන් හරියට මේකේ වැඩ කරනවා. ඉතින් මේකේ CPA කියන්නේ ඕගොල්ලෝ කියන කෙනෙක්ගෙන් ඕගොල්ලොන්ට ගොඩක් කලකට බෝනස් එකත් එක්ක සාමාන්‍යයෙන් ඩොලර් 309ක් 399ක් හොයන්න හැකියාව තියෙනවා. මේ විදිහේ ඕගොල්ලොන්ට ඇෆිලියේට් ප්ලෑන් එක ගැන මෙතන ඕගොල්ලොන්ට ඩීටේල්ස් බලා ගන්න පුළුවන්. මෙතෙන්ද ඕගොල්ලොන්ට ආවහම ඉතින් ඕගොල්ලොන්ට තියෙන ප්‍රශ්න වලට කෙටියෙන් මෙතන තව ආන්සර්ස් දෙනවා. ඕගොල්ලොන්ට තව වැඩිදුර ප්‍රශ්න තියෙනවා නම් ඉතින් ඕගොල්ලොන්ට මේකට ඇවිල්ලා ඕගොල්ලෝ මෙතෙන් ආවට පස්සේ ඕගොල්ලොන්ට දැන් පේන ඇති start earning now කියලා. ඉතින් මේ start earning now කියන එකට ගිහම ඕගොල්ලොන්ට මෙතනදී සාමාන්‍යයෙන් මේකේ ෆෝම් එකක් තියෙනවා ෆිල් කරන්න. මේ ෆෝම් එක හරියට ෆිල් කරන්න ඕනේ. ඕගොල්ලොන්ට තියෙන ඕගොල්ලෝගේ ඊමේල් එක, ෆස්ට් නේම් එක, ලාස්ට් නේම් එක, ඒ වගේම වෙබ්සයිට් එකක් දෙන්න ඕනේ. වෙබ්සයිට් එකක් ගොඩක් දෙනෙක්ට නැහැ ලංකාවේ. ඒකෝට වෙබ්සයිට් එකක් දෙනකොට ඕගොල්ලොන්ට පුළුවන් ඕගොල්ලෝගේ සෝෂල් මීඩියා එකේ ලින්ක් එක දෙන්න. ඕගොල්ලෝගේ YouTube channel එකක් තියෙනවා නම් YouTube channel එකේ ලින්ක් එක දෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඕගොල්ලෝ පාවිච්චි කරන Instagram account එකක් තියෙනවා නම් ඕගොල්ලෝගේ හොඳ ෆෑන් බේස් එකක් ඉන්න සෝෂල් මීඩියා account එකක් තියෙනවා නම් ඒකේ ලින්ක් එක ඕගොල්ලොන්ට පුළුවන් මෙතෙන්ට දෙන්න. ඊට පස්සේ company name එකට ඕගොල්ලොන්ට කැමති එකක් use කරන්න පුළුවන්. එයාලගේම ඕගොල්ලෝ password එකක් දීලා මෙතන මේ ටික් දෙක දාලා ඒගොල්ලොන්ගේ term and condition වලට ඕගොල්ලෝ එකඟ වෙනවා කියලා මෙතන ටික් දෙක දාලා මෙතන sign up කියන එක දෙන්න. ඉතින් sign up කියන එක දුන්නාට පස්සේ ඊළඟට එනවා ඕගොල්ලෝ register වෙද්දී තව step එකක්. එතනදී ඒගොල්ලෝ අහනවා ඔයාට මේකේ application එක approve කරගන්න නම් ඔයා කොහොමද මේක promote කරන්න බලාපොරොත්තු වෙන්නේ කියන එක ගැන. එතනදී පොඩි දෙයක් ඔයා type කරන්න එතනද ඕගොල්ලෝ කියන්න පුළුවන් ඕගොල්ලොන්ට මගේ මෙච්චරක් fan base එකක් ඉන්න YouTube channel එකක් නෑ කියන බලන්න. එහෙම නැත්නම් මගේ Facebook එකේ හැරි Instagram එකේ හැරි මේ වගේ fan base එකක් ඉන්නවා. ඒ customers ලාට මම මේක promote කරන්න බලාපොරොත්තු වෙනවා. එතකොට මම ඊට අමතරව Facebook campaign, Google campaign කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ හින්දා මට මේක promote කරන්න කැමතියි කියලා ඕගොල්ලෝ එතන type කරලා ඒක submit කරාම සාමාන්‍යයෙන් tag කීපයක් ඇතුළත ඕගොල්ලෝගේ මේ account එක approve වෙලා එනවා. ඉතින් ඕගොල්ලෝගේ account එක approve වුණාට පස්සේ log වුණාම මෙන්න මේ විදිහට තමයි ඕගොල්ලන්ට බලා ගන්න පුළුවන්. ඉතින් මේ විදිහ dashboard එකක් තමයි සාමාන්‍යයෙන් ඕගොල්ලන්ට ඕගොල්ලන්ගේ account එක approve වුණාම පෙන්වන්නේ. ඉතින් මෙතනදී අලුත් account එකකට ආපුවාම මේ විදිහට තමයි තියෙන්නේ. ඉතින් මෙතනදී ඕගොල්ලන්ගේ මේක පෙන්වන්නේ ඕගොල්ලන්ට කරන්න ඕනේ හරියම step එක බලා ගන්න ඕනේ. ඉතින් ඕගොල්ලෝ මෙතෙන්ද ඇවිත්ලා මෙතන ඕගොල්ලන්ට සාමාන්‍යයෙන් ඕගොල්ලෝ promote කරන්න ගන්නකොට ඕගොල්ලන්ගේ reference ලා එතනින් ගියාම customers ලා කීදෙනෙක් ඉන්නවද ඕගොල්ලෝ promote කරන link එකේ click කීයක් වාඩෙනවද ඒ වගේම earnings කොච්චර එනවා. ඉතින් ඒ වගේම මෙතන important කියලා මෙතන වැටෙන account එක හදපු ගමන් මේක අනිවාර්යෙන් වැදගත්. මෙතන ඕගොල්ලෝ select payment method කියන එකට ගිහිල්ලා ඕගොල්ලන්ට ඕගොල්ලන්ගේ PayPal එක දෙන්න ඕනේ. ඉතින් මෙතනදී ඕගොල්ලන්ට minimum payout එක ඩොලර් 50යි. ඒ වගේම ඕගොල්ලෝ මෙතන select කරන්න ඕනේ ඕගොල්ලන්ගේ PayPal account එක. ඉතින් මෙතනදී ඕගොල්ලන්ගේ PayPal email එක يعني ඕගොල්ලන්ගේ PayPal account එකේ email එක හරියටම මෙතන දීලා මේක save කරන්න. එතකොට ඕගොල්ලන්ගේ payout details මෙතන හරියට fill වෙනවා. ඉතින් ඒ දේ වල ටික ඕගොල්ලෝ කරගත්තට පස්සේ ඕගොල්ලන්ට මේක ප්‍රොමෝට් කරන්න පුළුවන්. ඉතින් normally ඉතින් ඕගොල්ලෝ මෙතෙන්ට ආවට පස්සේ ඕගොල්ලන්ට මෙතන පේනවා ඇති විවිධ වර්ගයේ link තියෙනවා. landing page තියෙනවා, home page තියෙනවා. මේ හැම දෙයක්ම ඕගොල්ලන්ට බලා ගන්න පුළුවන්. ඉතින් මෙතනදී ඕගොල්ලන්ට තියෙන මේ link එක use කරන්න. ඉතින් මෙතන මේ සාමාන්‍යයෙන් ඕගොල්ලෝ මේ link එක මේ විදිහට copy කරගෙන ඕගොල්ලෝ ඕගොල්ලන්ට ප්‍රොමෝට් කරන්න ඕන දෙනා මේක ප්‍රොමෝට් කරන්න පුළුවන්. ඉතින් කවුරු හරි මේ link එක click කරපුවාම ඒගොල්ලෝ එන්නේ ඕගොල්ලොන්ගේ දෙන ලින්ක් එකෙන් මෙන්න මේ වගේ normal ඒගොල්ලොන්ගේ home page එකට. ඉතින් මෙතෙන්ට ආවට පස්සේ ඒගොල්ලොන්ට තියෙන sign up වෙන්න විතරයි. ඉතින් ඕගොල්ලොන්ට තියෙන මේ ලින්ක් එක හරියට promote කරන එක. ඉතින් මෙතනදී ඕගොල්ලොන්ට ඊළඟට තියෙන ප්‍රශ්න තමයි කොහොමද අපි මේකට ගැලපෙන කට්ටිය හොයාගන්නේ? කොහොමද ad campaign කරන්න බලාගෙන ඉන්න කට්ටියට මේක දෙන්නේ? ඉතින් මේක හරිම ලේසි. ගොඩක් දෙනෙක් හිතන්නේ නැති දෙයක් තමයි. හරියට හිතන්න නැතුව මේක කරන්න නැති එක තමයි හේතුව. නමුත් ඕගොල්ලෝ හරියටම ටාගට් කරොත් ඕගොල්ලොන්ට හොයා ගන්න පුළුවන් තමන්ගේ බිස්නස් එක ප්‍රොමෝට් කරන්න කැමැත්තෙන් ඉන්න ඕන තරම් කට්ටිය. ඉතින් මෙතනදී ඕගොල්ලොන්ට තියෙන්නේ ඕගොල්ලෝ පාවිච්චි කරන සෝෂල් මීඩියා ඕනම එකක් මෙතන යූස් කරන්න පුළුවන්. ඉතින් මම මෙතනදී ලේසිම එක තමයි ඕගොල්ලොන්ට පෙන්නන්නේ. ඕගොල්ලොන්ට පුළුවන් කොරකට එන්න. කොර කියන්නේ ගොඩක් වෙලාවට තමන්ට තියෙන ප්‍රශ්න ඒගොල්ලෝ මේකට දැම්මහම ඒකට ඒවා දාන්න, ඒකට ආන්සර්ස් දාන්න අය, ඒකට ආන්සර්ස් දෙන ප්ලැට්ෆෝම් එකක්. ඉතින් මෙතන ගොඩක් ලොකු ට්‍රැෆික් එකක් තියෙන හොඳ ප්ලැට්ෆෝම් එකක්. මෙතනින් ඕගොල්ලොන්ට බය නැතුව ඕගොල්ලොන්ගේ මේ ඇඩ්වර්ඩ් ලින්ක් එකට කස්ටමර්ස්ලා හොයාගන්න හැකියාව දෙනවා. ඉතින් මෙතෙන්ට ඇවිල්ලා ඕගොල්ලොන්ගේ ඊමේල් එකක් කරහා ඕගොල්ලොන්ට මේක රෙජිස්ටර් වෙන්න පුළුවන්. මේක රෙජිස්ටර් වුණාට පස්සේ ඕගොල්ලොන්ට තියෙන්නේ ඕගොල්ලොන්ගේ ලින්ක් එකට, එහෙම නැත්නම් ඕගොල්ලෝ ප්‍රොමෝට් කරන්න ඉන්න මෙන්න මේ
ඕගොල්ලෝන්ගේ වෙබ්සයිට් එකට අදාළ කස්ටමර්ස්ලා හොයාගන්න. ඉතින් මේක හරිම ලේසි. ඕගොල්ලෝන්ගේ එතකොට බිස්නස් එකක් ප්‍රොමෝට් කරන කෙනෙක් වෙන්න ඕනේ. ඉතින් ඕගොල්ලෝන්ට පුළුවන් මෙතන මෙන්න මේ විදිහට සර්ච් කරන්න. ඕගොල්ලෝන්ට තියෙන්නේ මෙතන how can you promote your small business කියලා සර්ච් කරන්න පුළුවන්. ඉතින් ඕගොල්ලෝ මේ කැමති දේ ඕගොල්ලෝන්ගේ මේකට ගැළපෙන දේ ඕගොල්ලෝ දෙයක් සර්ච් කරන්න. ඉතින් මේ විදිහට සර්ච් කරපුවාම ඕගොල්ලෝන්ට බලා ගන්න පුළුවන්. මෙතන තියෙනවා මේකේ questions කියන එකට ගියොත් ඕගොල්ලෝන්ට බලා ගන්න පුළුවන්. ඒගොල්ලෝ අහලා තියෙන ප්‍රශ්න ඕගොල්ලෝන්ට මෙතනදී බලා ගන්න පුළුවන්. ඉතින් මෙතනදී ඕගොල්ලෝන්ට කරන්න තියෙන්නේ මේවට answers දෙන එක. ඉතින් මේක ගොඩක් අමාරු දෙයක් නෙමෙයි. ඕගොල්ලෝ මොකක් හරි මෙතනින් කැමති එකක් තෝරගෙන ඕගොල්ලොන්ට පුළුවන් උදාහරණයක් විදිහට අපි මේකට ගියොත් එහම මෙතෙන්ද ගියාම ඕගොල්ලොන්ට බලා ගන්න පුළුවන් මේකේ ප්‍රශ්න අහලා දෙනවා. ඒකට answers කට්ටිය දීලා දෙනවා. ඉතින් මෙතන ඕගොල්ලොන්ට බලා ගන්න පුළුවන් how can you promote your small business කියන එකට ඕගොල්ලොන්ට මෙතෙන්ද answer කියන එකට දාන්න පුළුවන්. මෙතන answer කියන එකට ගිහිල්ලා ඕගොල්ලොන්ට දෙන්නේ මෙතන ඕගොල්ලෝගේ answer එක type කරන්න. ඉතින් මෙතෙන්ද ඇවිල්ලා ඕගොල්ලෝ දෙයක් type කරනකොට එකපාරට දෙන්න එපා මේ link එකෙන් ගිහිල්ලා මේක buy කරන්න කියන එක. එහෙම දෙයක් නෙමෙයි. ඕගොල්ලෝ answer එකක් දෙනකොට ඒ answer එක ටිකක් ලස්සනට දෙන්න ඕගොල්ලොන්ට පුළුවන්. සාමාන්‍යයෙන් මෙන්න මේ විදිහට I found this school website. මේ website එක මම use කරලා දෙනවා. මේකෙන් ඕගොල්ලන්ට ඕන විදිහට ඕගොල්ලෝගේ website එක නැත්නම් ඕගොල්ලෝගේ business එක promote කරගන්න පුළුවන්. ඕගොල්ලෝගේ ad campaign එක automatically generate කරගන්න පුළුවන්. මේක මේ දිහට ගලා ඕගොල්ලොන්ට මේ දිහට ඕගොල්ලොන්ට ලස්සන message එකක් type කරන්න පුළුවන්. ඉතින් මෙතනදී මම ඕගොල්ලොන්ට පෙන්වන්න ඕන නේද මේක පොඩි දෙයක් type කරලා දෙන. එහෙම නෙමෙයි. ඕගොල්ලොන්ට පුළුවන් මේක තව විස්තර කරලා හොඳ ලස්සනට photo එකක් ඕන photos දාලා ඕන දිහට ඕගොල්ලොන්ට මේක විස්තර කරලා ඕගොල්ලොන්ගේ මේකේ මතකදී ඕගොල්ලොන්ට මම මෙතන කිව්වා මෙන්න මේ link එක තමයි ඕගොල්ලෝ promote කරන්න ඕනේ. එතකොට ඔයාලට පුළුවන් මේ link එක මෙතන copy කරගෙන මෙතෙන්ද ඇවිල්ලා මෙතෙන් ඕගොල්ලොන්ට කෙලින්ම මේ විදිහට මෙතෙන්ද ඕන නම් මේක paste කරගන්න පුළුවන්. එහෙම නැත්නම් ඕගොල්ලොන්ට පුළුවන් මේ ඉතින් ඕගොල්ලොන්ට මේක තව ක්‍රියේටිව් විදිහට දෙනවා නම් ඕගොල්ලොන්ට පුළුවන් ඕන නම් මෙතෙන්ද ඇවිල්ලා ඕගොල්ලොන්ගේ මෙතන copy කරගත්ත link එක මෙතෙන්ද hyperlink කරන්න. ඉතින් මේ විදිහට ඕගොල්ලොන්ට පුළුවන් මෙන්න මේ check it කියන එකට මෙතෙන්ද ඇවිල්ලා ඕගොල්ලොන්ට පුළුවන් මෙතන මේ තියෙන මෙන්න මේ URL දෙන්න පුළුවන් එකට මේ වගේ URL එක එහෙම නැත්නම් වගේ මේ link එක දීලා මෙන්න මෙතන add කරන්න. ඉතින් ඒ විදිහට දුන්නාම ආඩ පුළුවන් මේ වගේ clickable වචනයක් හදාගන්න. ඉතින් මේ විදිහට තව ඕගොල්ලොන්ට මේ ක්‍රියේටිව් විදිහට ලස්සන විදිහට මේක හදාගත්තොත් ඕගොල්ලොන්ට පුළුවන් ඔයාලගේ මේ link එකට ගොඩක් කට්ටිය ඉක්මනට ගන්න. ඉතින් මේ විදිහට ඕගොල්ලොන්ට තියෙන්නේ මේ වගේ ලස්සනට. ඒ වගේම ඔයාලට මේ නැති මේ එක එකන answers දීලා තියෙන video ඕගොල්ලොන්ට මේ වගේම බලා ගන්න පුළුවන් කොහොමද මේවා කරන්න කියලා. ඉතින් මේ විදිහට ඕගොල්ලොන්ට තියෙන්නේ මේ වගේ ලස්සන answers එකක් හදලා ඒක ඕගොල්ලොන්ගේ link එක දාලා මේ විදිහට promote කරන්න. ඉතින් ඕගොල්ලොන්ට ලේසියෙන්ම ගොඩක් වෙලාවට මේකට ඕගොල්ලොන්ට කට්ටිය හොයා ගන්න පුළුවන් Facebook එකේ, Twitter එකේ, ඒ වගේ Twitter එකේ. මේ විදිහට ඕගොල්ලොන්ට ගොඩක් customer base එකක් ඉන්න තරම් හදා ගන්න පුළුවන්. මොකද ගොඩක් දිනක් මේකට තමන්ගේ business Facebook කරහා එහෙම නැත්නම් Google Ads, YouTube Ads හරහා ප්‍රොමෝට් කරගන්න ගොඩක් දිනක් try කරනවා. ගොඩක් දිනක තියෙන ප්‍රශ්නේ තමයි තමන්ගේ ad එක creative විදිහට හදා ගන්න බැරි එක. ඉතින් ඒ හින්දා ගොඩක් වෙලාවට ඒගොල්ලෝ මේ වගේ tools use කරන්න try කරනවා. ඉතින් ඒ හින්දා ඔයගොල්ලන්ට ලේසියෙන්ම පුළුවන් මේවා use කරන්න බලාගෙන ඉන්න කට්ටියට introduce කරලා මේකෙන් හොඳ income එකක් ගන්න. ඉතින් ඔයගොල්ලෝ හරි customers-ලා 10 දෙනෙක් මේකට ගෙනාවොත් ඔයගොල්ලෝගේ මාසෙට විතරක් නෙමෙයි ඒගොල්ලෝ use කරන තාක් ඔයගොල්ලන්ට මේක income එකක් ඔයගොල්ලන්ට ගන්න හැකියාව දෙනවා. ඉතින් මේක ඔයගොල්ලන්ට ලේසියෙන්ම වැඩ කරන්න පුළුවන්. මේක ඔයගොල්ලන්ට mobile phone එකෙන් වුණත් කරන්න පුළුවන් දෙයක්. ඔයගොල්ලෝ නිකන් බස් එක යන වෙලාවට එහෙම නැත්නම් ඔයගොල්ලෝ කොහරි නිකන් ඉන්න වෙලාවට ඔයාලට පුළුවන් මේක promote කරන්න ඔයාගේ link එක මේකෙන් copy කරගෙන ඔයාට ඕන විදිහට මේක promote කරන්න හැකියාව දෙනවා. ඉතින් මම හිතනවා ඔයගොල්ලන්ට අද කියලා දුන්න දේ තේරෙන්නේ නැති කියලා. මොනවා හරි ප්‍රශ්න තියෙනවා නම් ගැටලු තියෙනවා නම් ඔයගොල්ලන්ට පුළුවන් පල්ලෙහැන් comment කරන්න. මම අනිවාර්යෙන් ඔයගොල්ලන්ට reply කරන්නම්. ඒ වගේම ඔයගොල්ලන්ට තේරෙන්නේ නැති දේවල් තිබ්බනම් ඒකත් පල්ලෙහැන් comment කරන්න. මම අනිවාර්යෙන් reply කරන්නම්. ඉතින් වීඩියෝ එක හොඳයි කියලා නම් අනිවාර්යෙන් like කරන්න, comment කරන්න අමතක කරන්න එපා. ඒ වගේම අනිත් යාළුවන්ටත් බලන්න වීඩියෝ එක share කරන්නත් අමතක කරන්න එපා. ඉතින් මේ වගේ අලුත් වීඩියෝකින් නැවත හම්බ වෙනකම් මම අදට සමු ගන්නවා. එහෙනම් යාළුවනේ ඔයාලට සුබ දවසක්.